කැපේ සංවිධානය මගින් සංවිධානය කරන ජනනී කාන්තා වැඩසටහන ඔස්සේ අද දවසේදී අපි සූදානම් වෙනවා කාන්තා ඔබව දැනුවත් කරන්නට. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ වෙද්දී කාන්තාවන්ට තිබෙන අභියෝග එවිතරක් නෙවෙයි අන්තර්ජාලයේ ඔස්සේ සිදුවන හිංසනයන් පිළිබඳව කතා බහ කරනවා. මේ වැඩසටහන් ගණනාවකදීම ඔබ මා මේ කතා බහ කරපු කරුණු කාරණාත් එක්ක ඔබේ ජීවිතයට යමක් එකතු වුණා කියන විශ්වාසයෙන් යුතුවයි අද දවසේදීත් අපි සුපුරුදු විදිහටම වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද දවසේදී සුවිශේෂී චරිතයකට ආරාධනා කරා. එතුමිය ශ්‍රේෂ්ඨ ගණනාවකම අත්දැකීම් තියෙන තරුණ කාන්තාවක්. ඇය නීතිවේදී මනෝවිද්‍යා කතිකාචාර්ය මිහිෂානි පෙරේරා. අයිබෝන් ඔබට. අයිබෝන්. මිහිෂානි පෙරේරා. දැන් තනතුරු කියද්දිම දෙකක් තියෙනවා. එකක් නීතිවේදී මනෝවිද්‍යා කතිකාචාර්ය. කොහොමද මේ ශේෂ්ත්‍ර දෙකට එකතු වෙන්නේ? ඔව් අයියේ, ඇත්තටම මම මගේ පාසල් අධ්‍යාපනය අවසන් කරනවා පාසල් 3කට මම යනවා. පාසල් 3ක අධ්‍යාපනය ලබනවා. ඊට පස්සේ මම උසස් අධ්‍යාපනයට එනකොට මට ඇතුළත් වෙන්න ඕන වෙන නීති ශේෂ්ත්‍රයට. ඉතින් මම මගේ නීති උපාධිය පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී මට පොතක් හම්බ වෙනවා. ඒක මගේ ගෙනත් දෙන මගේ තාත්තා. මම ඒක කියවනවා. කියවනකොට මට තේරෙනවා මේ කායික ලෙඩ වගේම මිනිසුන්ට මානසික ලෙඩ තියෙනවා. හැබැයි සමාජයේ වැඩිය මේ සම්බන්ධව කතා කරන්නේ නැහැ. මිනිස්සු දැනුවත් නැහැ. ඉතින් මට ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් ඇති වෙනවා මේ මානසික රෝග කියන්නේ මොනවද, මේවට හේතු මොනවද, සහ මේවට මොන වගේ ප්‍රතිකාරද තියෙන්නේ කියලා හදාරන්න. ඉතින් ඊට පස්සේ මම මගේ පළවෙනි උපාධිය විදිහට මම මනෝවිද්‍යාව හදාරනවා. හැබැයි මම නීතිය අතාරින්නෙත් නැහැ. මම ඊට පස්සේ මගේ නීති උපාධියත් අවසන් කරනවා. දැන් වෙනකොට මේ ශ්‍රේෂ්ඨ දෙකේම කටයුතු කරනවා. ඒ වගේම මම විශ්වාස කරන මේ ශ්‍රේෂ්ඨ දෙකම, මනෝවිද්‍යාව සහ නීතිය කියන ශ්‍රේෂ්ඨ දෙකම ඉතාමත් වැදගත් ශ්‍රේෂ්ඨ දෙකක් කියලා අපේ සමාජයට. මොකද අද අපි ජීවත් වෙන සමාජය තුළ අපිට පේනවා ප්‍රශ්න වැඩි, ගැටලු වැඩි, මිනිස්සු ජීවත් වෙන යම් කිසි විදිහේ පීඩාකාරී සමාජයක. එතකොට මිනිසුන්ට තියෙන මානසික ප්‍රශ්න වැඩි, මානසික ව්‍යාකූලතාවයන්, මානසික රෝග වැළඳෙනවා. ඉතින් මේවට යම්කිසි උත්තරයක් මම හිතනවා මේ මනෝවිද්‍යා ශාස්ත්‍රය තුළ තියෙනවා කියලා. ඉතින් මේ මනෝවිද්‍යාව සහ උපදේශන ශාස්ත්‍රයන් වලින් මිනිසුන්ට තියෙන මේ ගැටලු වලට යම්කිසි සහනයක් ලබා දීම පිණිස යම්කිසි මඟ පෙන්වීමක් පෙන්නවා. ඉතින් ඒ නිසා මනෝවිද්‍යාව, ඒ වගේම නීති ශාස්ත්‍රය තුළින් මිනිසුන්ට නීතිය සම්බන්ධව, රටක පවතින වත්මත් නීතිය සම්බන්ධව අවබෝධයක් ලබා දෙනවා. අර ලතින් කියමනක් තියෙනවා, ignorantia juris non excusat කියලා. ඒ කියන්නේ නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් නොවේ කියන එක. ඒ නිසා අපේ සමාජයේ මම හිතනවා මිනිසුන්ගේ මේ මනෝවිද්‍යාව වගේම නීතිය සම්බන්ධව තියෙන දැනුම වැඩි වෙන්න ඕන කියලා. ඒ නිසා මම හිතනවා ඉතාමත් වැදගත් ශ්‍රේෂ්ඨ දෙකක් කියලා. දැන් ඔබ බොහොම අපූර්වට ඔබේ ශ්‍රේෂ්ඨ දෙක පිළිබඳව කතා බහ කරා. දැන් අපේ මාතෘකාව දෙසට හැරෙමු. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ විදිහට ගත්තහම කාන්තාවන්ට තිබෙන අභියෝග ගැන අපි කතා බහ කරනවා. මිෂානි, අපි සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ කෙලින්ම ඇහුවොත් එහෙම කාන්තාවන්ට නිසි තැනද සමතැනද ලැබෙන්න ඕන? ඔව් අයියේ, මම ඒකට මේ විදිහට ආරම්භයක් දෙන්නම්. අපි අද සමාජය තුළ මේ සමානාත්මතාවය කියන මාතෘකාව කතා කරනවා. ඇත්තටම මේ සමානාත්මතාවය කියන එක අද අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන, මම හිතනවා යම් කිසි විදිහේ සමානාත්මතාවයක් සමාජයේ නැතුව ඇති කියලා. ඉතින් සමහර අවස්ථාවල් වලදී අපිට පේනවා එක් පාර්ශවයකට එක විදිහකට, තවත් පාර්ශවයකට තව විදිහකට යම් යම් අවස්ථාවන් වලදී සලකනවා මිනිසුන්. ඉතින් අර ඉස්සර බමුණු මත තිබ්බනේ, ගෝත්‍රික අදහස් තිබ්බ, කාන්තාව පහත් පිරිමියා උසස් කියන එක. ඉතින් මම විශ්වාස කරනවා ඒ මතවාදවල යම් කිසි ඉම්පැක්ට් එකක්, ඉන්ෆ්ලුවන්ස් එකක් අදත් මේ සමාජය තුළ තියෙනවා. ඒ නිසා තමයි අපිට සමහර අවස්ථාවන්වල ආගමික භූමිකාවන් වලදී සහ විවිධ රැකියා ශ්‍රේෂ්ඨවලදී මේ බෙදීම කියන එක තියෙන්නේ. හැබැයි මම දකින්නේ ඇත්තටම මේ කාන්තාව සහ පුරුෂයා කියන්නේ දෙන්නෙක් නෙමෙයි, එක්කෙනෙක්. මිනිස්සයා කියන සංකල්පයෙන් තමයි මම බලන්නේ. ඒ වගේම මම විශ්වාස කරනවා මේ දෙදෙනාටම සමාජයේ තියෙන කාර්යභාරය එකක්. මානවයා බිහි කිරීම සඳහා මේ දෙදෙනාට 50-50 දායකත්වයක් දෙන්න වෙනවා. සහ මම විශ්වාස කරනවා මේ මානවයා බිහි කිරීම සඳහා තමයි මේ සබාදමෙන් මේ දෙදෙනාට මේ ජීව විද්‍යාත්මක වෙනස්කම් ලැබිලා තියෙන්නේ.
එතකොට යම්කිසි පුද්ගලෙක් මේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පදනම් කරගෙන එහෙම නැත්නම් පුද්ගලයාගේ ශරීරය පදනම් කරගෙන තීරණ ගන්නවා නම් මං හිතනවා ඒක ඉතාමත් වැරදි කියලා සහ ලොකු සමාජීය අසාධාරණයක් සිද්ධ කරනවා කියලා. අපි හැමතිස්සෙම පුද්ගලයෙක්ට අවස්ථාව දෙනකොට අපි තීරණ ගන්න ඕනේ ඒ පුද්ගලයාගේ තියෙන බුද්ධිය, අත්දැකීම්, පළපුරුදු, හැකියාවන් ගැන හිතලා නැතුව ඒ පුද්ගලයාගේ ශරීරය මොකක්ද කියන එක ගැන හිතලා නෙමෙයි. ඉතින් ඒ නිසා මම හිතනවා කාන්තාවටත් පුරුෂයන්ට වගේම මේ සමාජයේ නිසි තැන තිබිය යුතුයි. ඒ ගෞරවය, ඒ නිදහස, සමාජයේ ආරක්ෂාව කියන මේ හැමදේම කාන්තාවටත් හිමි විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ සමතැනට වඩා නිසි තැන ලැබිය යුතුයි අනිවාර්යයෙන්. දැන් සාමාන්‍යයෙන් ඔබ වර්තමාන සමාජයේ තරුණියක් විදිහට විශේෂයෙන්ම කාන්තාවන් දෙස හැරිලා බලනකොට මොනවද තියෙන අභියෝග? ඔව් අයියේ, දැන් මම අර කලින් කිව්වා වගේ මේ මිනිසුන්ගේ මේ ආකල්ප නිසා ඇත්තටම අද සමාජයේ කාන්තාවට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහරලාට පාසල් කාලයේදී ඉඳන්ම පුංචි කාලේ ඉඳන්ම කාන්තාවට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. පවුල් පරිසරය තුළදී වෙන්න පුළුවන්, පාසලේදී, විශ්වවිද්‍යාලයේදී, රැකියා ස්ථානවලදී, විවිධ ස්ථානවලදී කාන්තාවට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම කාන්තාව දැන් උදාහරණයක් විදිහට පාරේ තොටේදී පවා කාන්තාවට යම් කිසි විදිහේ හිංසනයකට ලක් වෙනවා කියලා මම හිතනවා. ඉතින් කාන්තාවට හැමතැනම අභියෝග. දැන් අපි ගත්තොත් පාරේ පොදු ප්‍රවාහන රථයක යනකොට ගොඩක් වෙලාවට එක්ක පිරිමියෙක් ඇවිල්ලා හේතු වෙනවා. යම් යම් ස්ථාන ස්පර්ශ කරන්න උත්සාහ කරනවා. ඉතින් මම දකිනවා එතන යම් කිසි විදිහේ හිංසනයක් නැවතත් කාන්තාවට ඇති වෙනවා. එතනක් තියෙන අභියෝගයක්. ඉතින් ඇත්තටම කිව්වොත් මේ වගේ අවස්ථාවන් වලදී මම දකිනවා කාන්තාව එක වැරද්දකනවා, කාන්තාව හැමතිස්සෙම නිහඬව ඉන්න උත්සාහ කරනවා. ඉතින් මම විශ්වාස කරනවා කාන්තාවක් වශයෙන් කාන්තාව කිසි තැනක නිහඬව ඉන්න අවශ්‍ය නැහැ. කාන්තාවන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරනවා. ඒ වගේම යම් කිසි තැනක වැරද්දක් වෙනවා නම් ඒ වෙනුවෙන් කතා කරන්න ඕනේ, පෙනී සිටින්න ඕනේ කියලා. ඒ විදිහටම සමාජීය වගකීමක් විදිහට මම දකිනවා මේක. තවත් පුද්ගලයෙක්ට යම්කිසි කරදරයක්, පීඩනයක්, හරැස්මන්ට් එකක්, මොකක් හරි වැරද්දක් සිද්ධ වෙනවා නම් ඒ වෙනුවෙන් සමාජයක් වශයෙන් අපි පෙනී සිටින්න ඕන. කාන්තාවන්ගේ විතරක් නෙමෙයි පිරිමින්ගේ අභියෝගවලදී වුණත් අපි සමාජයක් වශයෙන් පෙනී සිටින්න ඕන කියලා මම විශ්වාස කරනවා. දැන් ඔබ තරුණයක් විදිහට මම දැකලා තියෙනවා සෝෂල් මීඩියා ගොඩක් පාවිච්චි කරනවා. දැන් අපේ මාතෘකාවේ එක් කොටසක් තමයි සෝෂල් මීඩියා හැරස්මන්ට් පිළිබඳව අපි කතා බහ කරනවා. විශේෂයෙන්ම ප්‍රවෘත්ති දිහා අවධානය යොමු කරද්දී දවසකට ප්‍රවෘත්ති 3-4ක්ම තියෙනවා. සමහරක් කාලවලට කාන්තාවන්ට මේ හරහා සිදු වුණු බලපෑම් ඔබට පෞද්ගලික සෝෂල් මීඩියා හරහා හැරස්මන්ට් වලට භාජන වෙන්න සිද්ධ වෙලා තියෙනවාද? ඇත්තටමයි මේ අවස්ථාවේ මට බෙදා ගන්න ලොකු පෞද්ගලික අත්දැකීමක් නැහැ. නමුත් කාන්තාව එල්ල කරගෙන මම දැක්කිනවා විවිධ විදිහ හිංසනයන් මේ සමාජ මාධ්‍ය තුල වුණත් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට බොරු මඩ ප්‍රචාරණය වෙනවා. ඒ වගේම කාන්තාවන්ට කාන්තාවන්ගේ චරිතය ඝාතනය කරන්න විවිධ දේවල් සමාජ මාධ්‍ය තුල කරනවා. අසභ්‍ය ෆොටෝස් අන්තර්ජාලයට නිකුත් කරනවා. මේ වගේ විවිධ විදිහ හැරස්මන්ට්ස් කාන්තාවන්ට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් උදාහරණයක් විදිහට කාන්තාව කොටට ඇඳලා ෆොටෝ එකක් දැම්මොත් ගොඩක් වෙලාවට ඒකට වැටෙන මේ කමෙන්ට්ස් අපි කියවනකොට පේන ඉතාමත් අසභ්‍ය ලෙස නෙගටිව් කමෙන්ට්ස් ඒ කාන්තාවට දාලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරන අය මේ මනෝවිද්‍යා ශාස්ත්‍රය මම යම්කිසි කාලයක් හදාරලා තියෙන හින්දා මම හිතනවා ඇත්තටම මේ සමාජ මාධ්‍ය තුල වුණත් මිනිසුන්ගේ මේ පෞරුෂය තමයි එළියට එන්නේ. මිනිසුන් හිතන පතන විදිහ. දැන් අපිට සමාජ මාධ්‍ය තුල මිනිසුන් ඉන්නේ කොහොමද කියන එක පේන්නේ නැහැනේ. හැබැයි මේ මිනිසුන්ගේ ආකල්ප, හිතන පතන විදිහ මේක තමයි මේ කමෙන්ට්ස් වලිනුත් එළියට එන්නේ. ඉතින් යම්කිසි පිරිහීමක් මම අද සමාජය තුල දකිනවා ඒවා කියවනකොට. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවල් වලට අවුරුදු ගාණක් ආදරය කරලා ඒ ආදරේ යම්කිසි අවස්ථාවක බිඳ වැටීමක් සිද්ධ වුණොත් විශේෂයෙන්ම කාන්තාවගේ අසභ්‍ය ෆොටෝස් අන්තර්ජාලයට නිකුත් කරනවා. ඉතින් මම දකින අය මෙතන ලොකු අසාධාරණයක් සහ කනගාටුම කාරණාව තමයි මේ වින්දිතය අවල්ලාගෙන තමයි ඊට පස්සේ අපේ සමාජය ක්‍රියා කරන්නේ. කියන්නේ ඒක ෂෙයා කරනවා ඒ විතරක් නෙමෙයි මේ වින්දිතය ගැන තමයි අපි සමාජයක් වශයෙන් හොයන්න ගන්නෙ. එයා මොනම කරන කෙනෙක්ද, එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද, කාත් එකද තව යාළු වෙලා හිටියේ, මේ වගේ ගොඩාක් දේවල් වින්දිතය ගැනම හොයනවා. හැබැයි අපි කිසිසේත්ම හොයන්නේ මේ වගේ සමාජී විරෝධී ක්‍රියාවක් කරේ කවුද.
ඔහු මොනවාද කරලා තියෙන්නේ? ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද? ඇයි ඔහු ඒ වගේ දෙයක් කරේ කියලා අපි සමාජයක් වශයෙන් හොයන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ෆොටෝස් වල කමෙන්ට්ස් වලට ගිහිල්ලා බලනකොට වැටිලා තියෙන ගොඩක් අවස්ථාවන් වල ලින්ක් එක කොහෙද? මට හම්බුනේ නැහැනේ. කොහෙන්ද මේක ඩවුන්ලෝඩ් කරගන්නේ? ඉතින් ඒ විදිහට මම දකිනා ලොකු පිරිහීමක් අද සමාජය තුළ තියෙනවා. හැබැයි මම ඒකට මෙහෙම දෙයක් එකතු කරන්න කැමතියි. මම විශ්වාස කරනවා අයියා මගේ පුංචි මිම්මක් මම මගේ ජීවිතේට තියාගෙන ඉන්නවා. ඒ තමයි මම දැන් මට අකමැති දෙයක් මම කවදාවත් තවත් කෙනෙක්ට කරන්නේ නැහැ. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි සතෙක්ට ගහනවා කියමු. ඒ සතාට ගහන වේදනාවම තමයි මට ගැහුවත් දැනෙන්නේ. ඉතින් අපිට එහෙම හිතන්න පුළුවන් නම් අපි කවදාවත් මේ සමාජ මාධ්‍ය තුල උනත් හිංසනයක් කරන්නේ නැහැ. අපි හැමතිස්සෙම හිතන්න ඕනේ දැන් නෙගටිව් කමෙන්ට් එකක් දාන්න කලින් මිනිස්සෙට බැනලා බොරු චෝදනා කරන්න කලින් එහෙම නැත්නම් අසභ්‍ය ඡායාරූප ඉදිරිපත් කරන්න කලින් අපි හිතන්න ඕනේ මේක මට වුණා නම් කොහොමද? මගේ සහෝදරියට සිද්ධ වුණා නම් කොහොමද? මගේ අම්මට සිද්ධ වුණා නම් කොහොමද? මට කොහොමද ඒක දැනෙන්නේ කියලා. මම දකිනවා මිනිස්සු එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතනවා නම් මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මිනිස්සු හෘද සාක්ෂියත් එක්ක ජීවත් වෙන්න ඕනේ කියලා මම හිතනවා. නැත්තම් ඇත්තටම ලොකු පිරිහීමක් අපිට සමාජය තුළ දකින්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ හිංසනයන් අපි වළක්වන්න සමාජයක් වශයෙන් එකට සිටින්න ඕන. ඒ වගේම මේවට දැඩි නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් කිව් කාරණාත් එක්ක මට හිතෙන දෙයක්, ඒ කියන්නේ සෝෂල් මීඩියා භාවිතා කරද්දී යම්කිසි සීමාවක් දාගන්න ඕනද, විශේෂම කාන්තාවන් විදිහට? ඔව් අයියේ, ඇත්තටම සමාජ මාධ්‍ය විතරක් නෙමෙයි අපි ඕනම තැනකදී අපිට සීමාවක් තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. අපි කියනවානේ අර ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනම නැහැ කියලා. ඉතින් අපි කතා කරනකොට අපි හැසිරෙනකොට හැම දෙයකදීම අපිට සීමාවක් තියෙන්න ඕනේ. දැන් ඒ සීමාව එක එක පුද්ගලයාගෙන් වෙනස් වෙන්න පුළුවන්. විවිධ අවස්ථාවන් වලදී වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ සීමාව වෙනස් වෙන්න පුළුවන්. දැන් අයියාගේ මාධ්‍ය ජීවිතයේ තියෙන සීමාව මගේ සීමාවත් එක්ක සංසන්දනය කරනකොට ඒක වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ අපේ විවිධ අවස්ථාවන් වලදී අපේ ඒ සීමාව වෙනස් වෙනවා. නමුත් අපි ඒ සීමාව ගැන අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. නැත්නම් අපිට අනවශ්‍ය ප්‍රශ්න වැඩි වෙනවා. ඒ වගේම දැන් සමාජ මාධ්‍ය භාවිතා කරනකොට අපිට පොසිටිව්ස් ඇන් නෙගටිව්ස් කියන මේ දෙකම හම්බ වෙනවා. අපි යමක් කරන පුද්ගලයෙක්ට තමයි මම විශ්වාස කරනවා පෞද්ගලිකව මේ දෙකම හම්බෙන්නේ. අපි මුකුත් කරන්නේ නැතුව පැත්තකට වෙලා හිටියොත් සමාජ මාධ්‍ය ඉන්නේ නැතුව ඇත්තටම අපිට මොනවත්ම නැහැ. කිසිම දෙයක් නැහැ. ඉතින් යම්කිසි දෙයක් කරන මිනිස්සෙක්ට තමයි හැමතිස්සෙම මේ සමාජ මාධ්‍ය තුල වුණත් පොසිටිව් නෙගටිව් හම්බෙන්නේ. ඇත්තටම වැඩිපුර බණින මිනිස්සයා ළඟට ගිහිල්ලා තමයි අපි බලන්න ඕනේ ඇත්තටම මොකක්ද යා කරන්න කියලා. මොකද වැඩිපුර බණින්නේ සමහර වෙලාවට යා මොන හරි දෙයක් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා මේවා ලොකුවට අපි මානසිකව ගන්න අවශ්‍ය නැහැ කියලා. අපි පොසිටිව්ස් නෙගටිව්ස් දෙකම බාර ගන්න අපි ලෑස්ති වෙන්න ඕන. වැඩි ඒවා ඔළුවට ගන්න අවශ්‍ය නැහැ. සහ අපි යම්කිසි සීමාවක අපි කටයුතු කරා නම් අපිට අනවශ්‍ය ප්‍රශ්නත් අඩු වෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් ඔබේ ශේෂ්ත්‍රය නීතිවේදී ශේෂ්ත්‍රයටත් සම්බන්ධ කාරණාවක් නිසාම මමට හිතුණා, දැන් සාමාන්‍යයෙන් අපි දකිනවා දවසින් දවස මේ වගේ ප්‍රශ්න උග්‍ර වෙනකොට සමහරු නීතිය පිළිසරණ ලබා ගන්න උත්සාහ කරනවා අන්තර්ජාලය ඔස්සේ සිදුවන හැරස්මන්ට් වලට. ඇත්තටම අපේ රට තුල නීතියෙන් පිළිසරණක් තියනවාද මේ හැරස්මන්ට් වලට? ඔව් අය, ඇත්තටම දැන් අපේ දණ්ඩ නීති සංග්‍රහය ගත්තොත් අපි ඒකෙ තුල මේ සෙක්ෂුවල් හැරස්මන්ට්, සෙක්ෂුවල් ඇබියුස් වගේ දේවල් වලට, මේ ක්‍රයිම්ස් වලට අදාළ නීති සහ අදාළ පනිෂ්මන්ට්ස් තියෙනවා. හැබැයි ඇත්තටම මේ සමාජ මාධ්‍ය එහෙම නැත්නම් මේ අන්තර්ජාලය ඔස්සේ සිදුවෙන හිංසනයන් සම්බන්ධව කතා කරනකොට මම හිතනවා අපේ තියෙන නීති ප්‍රමාණවත් මදි සහ අපේ තියෙන නීති ශක්තිමත් වෙන්න ඕනේ කියලා. ඒ වගේම සමාජයක් වශයෙන් අපි මේ නීති සම්බන්ධව දැනුවත් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අයියා ගත්තොත් දැන් අපේ සමාජයේ ඇත්තටම මේ ඩිජිටල් තාක්ෂණය භාවිතය වැඩි. එන්න මේක වැඩිවීමක් මිස අපිට අඩුවීමක් දකින්න නැහැ. දැන් පැන්ඩමික් අවස්ථාවේදී වුණත් අපිට තිබ්බ එකම සොලියුෂන් එක තමයි අන්තර්ජාලය භාවිතා කරන එක හැම වැඩකටම. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ ඩිජිටල් තාක්ෂණයේ භාවිතය වැඩි වෙන්න අපි මේව සම්බන්ධව තියෙන නීති වැඩි කරන්න ඕන. ඒ වගේම නීති ශක්තිමත් කරන්න ඕන. මේ නීති ක්‍රියාත්මක වෙන තැන් වලින් මේ නීති හරියටම අකුරටම ක්‍රියාත්මක වෙන්න ඕන සහ මේ නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට දැඩි දඬුවම් දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එන්න මේ කාරණාව නම් ටිකක් එච්චර කතා බහ කරන්න ගොඩක් අය අකමැති කාරණාවක්. දේශපාලනය
දැන් අපි දකිනවා කාන්තා දේශපාලනය තුළ කතාබහ කරනකොට වර්තමාන පාර්ලිමේන්තුවේ 12 දෙනෙක් ඉන්නවා. පළත් සභා මට්ටමේවත් කාන්තාවන් කීප දෙනෙක් හිටියා. හැබැයි 2018 වර්ෂයේදී කෝටා ක්‍රමයක් හඳුන්වලා දුන්න කාන්තාවන්ට 25%ක නියෝජනයක්. ඔබ තරුණියක් විදිහට විශ්වාස කරනවද කාන්තාව දේශපාලනය කළ යුතුයි කියලා? ඔව් අයියේ, ඇත්තටම මම මෙහෙම කියන්නම්, මේ දේශපාලනයේ විතරක් නෙමෙයි ඕනම වෘත්තියකට මම විශ්වාස කරනවා කාන්තාව සුදුසුයි. කාන්තාවට නියැලෙන්න අවස්ථාව දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. යම් කිසි විදියෙ බෙදීමක් කරනවා නම් ආයිත් මං හිතනවා ඒක වැරදි. ඒක ඒ පුද්ගලයාගේ හැකියාව සහ මේ පළපුරුද්ද ගැන හිතලා නෙමෙයි එතකොට මේ බෙදීම සිද්ධ කරන්නේ. අපිට කියන්න බෑ කාන්තාව දේශපාලනට එන්න බෑ, එන්න එපා කියලා. ඉතින් ඒක ඇත්තටම වැරදි. ඒ වගේම මම පෞද්ගලිකව විශ්වාස කරනවා කාන්තාව දේශපාලනයට આવොත් යම් කිසි විදිහේ ඇය තුළ විනයක් තියෙනවා. ඒ වගේම මම දකිනවා පිරිමින්ට වැඩිය සහකම්පණය කියන එක වැඩි කාන්තාවන්ගේ. ඉතින් ඒ නිසා යම් කිසි මෙහෙවරක් සමාජයට කාන්තාවට කළ හැකියි කියලා මම විශ්වාස කරනවා. හැබැයි ওই දේශපාලනය කියන කාරණාවට ආවම මම කියන්නේ අපි බලන්න ඕන කාන්තාවක්ද පුරුෂයෙක්ද කියන එක නෙමෙයි. අපි බලන්න ඕන මේ පුද්ගලයා සුදුසුද කියලා. මේ සුදුසු වීම තමයි ඊටමත් වැදගත් වෙන්නේ. ඉතින් මම දකිනවා මේ සුදුසු වීමට බලන්න ඕනේ යම්කිසි කාරණාවන් ටිකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අධ්‍යාපනය ගත්තාම අපේ රටේ දේශපාලඥයන්ගේ අධ්‍යාපන මට්ටම් හරිම අඩුයි. හැබැයි අපි පිටරටවල් වල ගත්තාම අපිට දකින්න තියෙනවා ඒ මිනිසුන් PhD ලෙවල් එක දක්වාම ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම තමයි ඒ දේශපාලඥයන්ට අනිවාර්යයෙන්ම හොඳ විෂන් එකක් තියෙන්න ඕන, හොඳ දැක්මක් තියෙන්න ඕන. තවත් කාරණාවක් තමයි අය මං හිතනවා මේ දේශපාලඥයන්ට පිරිසිදු හදවතක් තියෙන්න ඕන, මිනිස්සු ගැන කැක්කුමක් තියෙන්න ඕන. තමන්ගේ බඩ පුරව ගන්න, තමන්ගේ පවුලට විතරක් දේවල් කරන්න, බැංකු ගිණුම් පුරව ගන්න එක නෙමෙයි, අපි සමාජයක් වශයෙන් මේ දේශපාලඥයෝ හිතන්න ඕන මම කොහොමද කන්නේ මගේ මිනිස්සු බඩකින් ඉන්නකොට. අන්න ඒ වගේ කැක්කුමක් තියෙන මිනිස්සු තමයි මං හිතනවා දේශපාලනයට එන්න ඕනේ. ඉතින් මම දකිනවා මේ දේශපාලනය කියලා කියන්නේ ඊටමත් පරාර්ථකාමී වෘත්තියක්. හැබැයි මේ ආත්මාර්ථකාමී මිනිසුන් මේකට ගිහිල්ලා තමයි මේක මේ ආත්මාර්ථකාමී වෘත්තියක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා අපි බලන්න ඕනේ මේ කාන්තාවක්ද පුරුෂයෙක්ද කියන එක නෙමෙයි, මේ මිනිස්සයාට මේ සුදුසු වීම මේ ක්වොලිටීස් තියනවද කියන එකයි. අපි නැවතත් අපි දේශපාලඥයව පත් කරනකොට මේව ගැන හිතන්න ඕනේ. නැත්තම් අද අපේ මම මේ කියපු ක්වොලිටීස් ඇත්තටම ගොඩක් අපේ බහුතරයක් දේශපාලඥයන්ට නැහැ. එතකොට අපේ රට මේ වගේ තත්ත්වයට පත්වීම ගැන අපි පුදුම වෙන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. ඉතින් ඒ නිසා අපි නැවතත් මේ දේශපාලඥයන් පත් කරනකොට මේ කිසිම බෙදීමකින් තොරව කාන්තාවක්ද පුරුෂයෙක්ද කියලා බලන්න එපා. මේ සුදුසු වීම මේ ක්වොලිටීස් දේශපාලඥයන්ට තියනවද කියලා බලන්න ඕනේ. මම මේ ප්‍රශ්නේ ඔබෙන් අහන්න හිතුවේ පිරිමි පාර්ශ්ව විදිහට අපිට දැකලා තියෙන දෙයක් තමයි, ඇහිලා තියෙන දෙයක් තමයි, කාන්තාවක් ගැන මොන හරි ප්‍රශ්නයක් ආවට පස්සේ කාන්තාවන්ට විරුද්ධව නැගී හිටින්නෙම තවත් කාන්තාවක්. එහෙම නැතිනම් කාන්තාවට මොන හරි ප්‍රශ්නයක් වෙනුවෙන් මග කපන්නේ නැත්නම් වල කපන්නේ තවත් කාන්තාවක්. ඇයි කාන්තාවන් මේ தത്വයට කටයුතු කරන්නේ? ඔව් අය, ඇත්තටම මම දකිනවා මේ අයියා කියපු කතාව හරි. මොකද ගොඩක් අවස්ථාවන් වලදී කාන්තාවගෙන් කාන්තාවට වල කපන්නේ, එහෙම නැත්නම් කාන්තාවගේ තවත් කාන්තාවක් තමයි කකුලෙන් අඳින්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවන් දැන් මගේ ජීවිතේ වුණත් මම මුහුණ දීලා තියෙනවා. නමුත් මම දකින්නේ එතෙන්දි වෙන්නේ ඇත්තටම මේ කාන්තාව තවත් කාන්තාවක් හැමතිස්සෙම කම්පිටිෂන් එකක් විදිහට දකිනවා. තවත් කාන්තාවක්ව අභිබවා යන්න එතකොට කටයුතු කරනවා. දැන් පිරිමින් හැමතිස්සෙම පිරිමියෙක් තව පිරිමියෙක් ඒ කියන්නේ මොන ආයතනයක වැඩ කරත් තවත් පිරිමියෙක් කම්පිටිෂන් එකක් විදිහට මම හිතන්නේ දකිනවා කියලා. නමුත් කාන්තාවන්ගේ ඒ මානසිකත්වය තමයි හැමතිස්සෙම අනිත් කෙනා අභිබවා යන්න කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ කාන්තාව අතර තියෙන ගැටුම් වැඩි. අපි කියනවා කාන්තාවක් තවත් කාන්තාවක්ට ඉරිසියා කරනවා කියලා. ඉතින් අන්නේ කම්පිටිෂන් එකත් එක්ක තමයි මේක ඇති වෙන්නේ. හැබැයි මම විශ්වාස කරන දෙයක් තමයි අපේ කම්පිටිෂන් එක තියෙන්න ඕන තවත් පුද්ගලයෙක් එක්ක නෙමෙයි. අපේ කම්පිටිෂන් එක තියෙන්න ඕන අපිත් එක්කම. අපි අදට වැඩිය හෙට හොඳට කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි හිතන්න ඕන. එතකොට ඒ කම්පිටිෂන් එක තමන් එක්ක තියාගත්තොත් අපිට අනිත් අය ගැන සංසන්දනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි මම විශ්වාස කරනවා කාන්තාවක් හැටියට අපි තවත් කාන්තාවකට අත දෙන්න ඕන. තවත් කාන්තාවකට නැගිටින්න උදව් කරන්න ඕන. අපි හැමතිස්සෙම කාන්තාව වශයෙන් එකමුතුව කටයුතු කරන්න ඕන, මිනිසුන්ට උදව් කරන්න ඕන. නැත්තම් අපි කාන්තාවක ලෙඩ් ඩවුන් කරන දෙයක් කරන්න අවශ්‍ය නැහැ. අපි එහෙම කරනවා නම් යම් කිසි විදිහේ යම් යම් අවස්ථාවල යම් යම් වාසි තියෙන්න පුළුවන් ඒ අවස්ථාවට. හැබැයි මම හිතනවා ඒවල කිසිම පැවැත්මක් නැහැ කියලා. අපි අපේ චේතනාව නරකණන් අය අපිට සබාදාමෙන් බ්ලෙසිං එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කාන්තාව වශයෙන් එකමුතුව කටයුතු කරන්න ඕන. හැම තිස්සෙම තවත් කාන්තාවක්ට දිරියක් වෙන්න ඕන, මොටිවේෂන් එකක් වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා.
දැන් කාන්තාව කොයිතරම් ශක්තිමත් කාන්තාවක් කියලා අපි කියන්න උත්සාහ කරත් සමහර තැන්වලදී පෞද්ගලික මම දැකලා තියෙනවා හරි සංවේදී චරිත. විශේෂම මට මුලින්ම දැනෙන්නේ මගේ අම්මගෙන්. ඊට පස්සේ සහෝදරියකින්, ආදරණීය බිරිඳගෙන්. මේ වගේ කාරණාවලදී සමහරක් කලාවට තීරණ තීන්දු ගන්න තැන්වලදී සංවේදී වෙනවා වැඩි. දැන් ඔබ තරුණියක් විදිහට ඔබ විශ්වාස කරනවාද සංවේදීකම නිසා සමහරක් කලාවට ජීවිතේ පස්සට යන අවස්ථාවන් අපි දකිනවා. එහෙම දේවල් ඔබේ ජීවිතේට වෙලා තියෙනවද? ඔව් අනිවාර්යෙන්ම. මමත් ගොඩක් සංවේදී කාන්තාවක් කියලා මම විශ්වාස කරනවා. කාන්තාවෝ පොදුවේ ගත්තහම හරි සංවේදී චරිත. මොකද මම විශ්වාස කරන මේ ආදරය, සෙනෙහස, කරුණාව, දයාව කියන මේ හැමතේම එන්නේ මේ කාන්තාවත් තුළින් තමයි මේ ලෝකෙට බිහි එන්නේ. ඉතින් ඒ නිසා මේ කාන්තාව කියන්නේ හරි සංවේදී චරිතයක්. හැබැයි මේ සංවේදී චරිතය ඇතුළෙම මම විශ්වාස කරනවා ඉතාමත් ශක්තිමත් චරිතයක් ජීවත් වෙනවා කියලා. අපි මේ ශක්තිමත් කාන්තාව හොයා ගන්න ඕනේ. ඇත්තටම කිව්වොත් අයියේ මම අර අපි අහලා තියෙනවනේ අර මේ පත්තිනි දෙවියන්ගේ පුරාවෘත්තය. මේ පත්තිනි දෙවියන් ඇයි දෙවි කෙනෙක් බවට පත් වෙන්නේ? තේ ශක්තිය. ඇය තුළ තියෙන ශක්තිය හොයා ගැනීම. ඉතින් මම මුලදී දකින්න අයගේ කතාවේ ඇය ඉතාමත් සුකුමාල, හරිම ආදරණීය, පතිවත් රකින බිරිඳක්. හැබැයි යම් අවස්ථාවක ඇයගේ ස්වාමියා ඝාතනය වුණාට පස්සේ ඇය තුළ යම් කිසි විදිහේ මානසික පරිවර්තනයක් සිද්ධ වෙනවා. මේ මානසික පරිවර්තනයත් එක්ක ඇය ඉතාමත් දැඩි ශක්තිමත් කාන්තාවක් බවට පත් වෙනවා. අපි අහලා තිනවා ඇයි ඒගේ ඒ ආත්ම ශක්තිය තුළින් ඒ රටක් රාජ්‍යයක් ගිනිබත් කරා කියලා. ඉතින් ඒ කතාවෙන් ගන්න තියෙන්නේ මේ කාන්තාව තුළ මේ සංවේදී චරිතය වගේම මේ ශක්තිමත් චරිතයත් සිටිනවා. ඉතින් අපි ඒක හොයා ගන්න ඕනේ. මම හැමතිස්සෙම දකින්නේ අය කාන්තාව කියන එක කෙනා අර සුනාමියක් වගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ මුහුද හැමතිස්සෙම පස්සට යනවනේ සුනාමියක් වෙනකොට. ඒ කොච්චර පස්සට ගියත් ඉතාමත් ලොකු රැල්ලකින් නැවතත් ගොඩබිමට එනවා. ඉතින් අපේ ජීවිතය තුළ පසු කියන්නේ කඩාවැටීම්, අපි පස්සට යනවා, හිත්‍රිදීම්, ගොඩාක් ඒ වගේ ප්‍රශ්න කම්කටොළු මේ අපිට ඇති වෙනවා. හැබැයි අපි ඒව තුළින් නැවතත් ශක්තිමත් වෙන ඕන. අපි තුළ ඉන්නේ ශක්තිමත් කාන්තාව හොයාගෙන අපි කටයුතු කරන්න ඕන, අපි ඉදිරියට යන්න ඕන කියලා මම විශ්වාස කරනවා. අපේ වැඩසටහනෙන් අපි හැම මොහොතකම උත්සාහ කරන්නේ කාන්තා ඔබව දැනුවත් කරන්න. ඒ නිසාමයි ඔබට ශක්තියක් වෙන්න. ඔබ හැම මොහොතකම ඔබේ ශක්තිය උරගා බලන්න අවශ්‍යමයි. ඔබට යමක් කළ හැකියි කියන කාරණාව ඒත්තු ගන්නන්නටයි අපි උත්සාහ කරන්නේ. අපේ වැඩසටහනේ අවසාන අදියරේට අපි ඇවිල්ලා ඉන්නේ ඔබ තරුණියක් විදිහට මේ වැඩසටහන නරඹන අහන අය වෙනුවෙන්. විශේෂයෙන්ම කාන්තාවන් ගොඩක් දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න නිසාම ඒ අයට ලබා දෙන පණිවිඩය මොකක්ද? ඔව් අය මම හැමතිස්සෙම කාන්තාවන්ට කියන්නේ අපි හැමතිස්සෙම මොටිවේෂන් එකක් වෙන්න ඕන අනිත් කාන්තාවන්ට. ඒ විතරක් නෙමෙයි ඉදිරියට එන කාන්තාවකට කියන්නේ කිසිම දෙයක් ගණන් ගන්න එපා. ඔබ යම් කිසි දෙයකට කැමති නම් ඒ දේ කරන්න. ඔබ තුළ ඒ ශක්තිය හොයාගෙන ඔබ ඉදිරියට යන්න. ඔබ දැන් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා ගෘහණියෝ වගේ ගොඩක් වෙලාවට පවුලට කියන්නේ තියෙන ආදරයට, ඒ ලැබියාවට සමහරවිට දරුවන්ගේ වැඩ කරනවා, ස්වාමියාගේ වැඩ කරනවා. නමුත් තමන්ගේ ආසාවන් පස්සේ යන්නේ නැහැ. තමන්ගේ ආසාවන් හංගගෙන ඉන්නවා. ඉතින් මම කියන්නේ ගෘහණියන්ට විශේෂයෙන්ම ඒ ඔබට යම්කිසි වෙලාවක් තියාගන්න, ඔබ ආදරය කරන වෘත්තියක් තියෙනවා නම් ඔබ ඒකට ඇතුළත් වෙන්න, පුංචි ව්‍යාපාරයක් හරි ගෙදරින් පටන් ගන්න, අධ්‍යාපනයක් ලබන්න කැමති නම් ඒ අධ්‍යාපනයට ඇතුළත් වෙන්න, ඒක ෆලෝ කරන්න කියලා මම කියනවා. එතකොට ඔබට දැක්මක් තියෙනවා. අනික මම දකිනවා කාන්තාව හැමතිස්සෙම ස්වෛරී වෙන්න ඕනේ. තවත් කෙනෙක් මත ගැපෙන්න ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. පුංචි හරි ආදායමක් ඔබට ඔබ සපුරගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අය මේ පවුල් පරිසරය තුළිනුත් මේ සෙල්ෆ් කොන්ෆිඩෙන්ස් කියන එක ළමයි තුළ හදන්න ඕන. දෙමව්පියෝ ඒක දෙමව්පියන්ගේ කාර්යභාරයක්. ඒ වගේම තමයි මේ සමානාත්මතාවය කියන එක පවුල් පරිසරය තුළින්ම ඇති වෙන්න ඕන. මිනිසුන්ට රෙස්පෙක්ට් කරන විදිහ, කතා කරන විදිහ, මේ හැමදේම මේ පවුල් පරිසරය තුළින් හැදෙන්න ඕන. ඉතින් ඉදිරියට යන කාන්තාවකට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔබ තුළ මේ ඉන්න ශක්තිමත් කාන්තාව හොයාගන්න. ඒ වගේම ඔබ කවුරු මොනවා කිව්වත් කමන්නේ, ඔබ ඔබව විශ්වාස කරලා ඔබ කරන කටයුතු ඉදිරියට කරගෙන යන්න කියලා මම කියනවා. කැෆේ සංවිධානය මගින් සංවිධානය කරන ජනනී වැඩසටහන ඔස්සේ කාන්තාව ඔබව දැනුවත් කිරීම සඳහා දවසේදී අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරේ. මේ පිළිබඳව පුළුල් දැක්මක් සහ දැනුමක් තියෙන ඇයටයි ආරාධනා කරේ. තරුණියක් විදිහට ඇගේ අදහස් ඔබේ ජීවිතයට බොහෝ සෙයින් වැදගත් වෙවි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසාම ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබ මේ මොහොතේ කරන වෘත්තිය කුමක් වුවත් ඔබට මේ රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න නොපිකිලිව ඉදිරියට එන්න කියලා තමයි මම ඔබට ආරාධනා කරන්නේ. ඒ නිසා අපේ ආරාධනාව ගෞරවයෙන් පිළිගත්ත නීතිවේදී මනෝවිද්‍යා කතිකාචාර්ය මිහිචානී පෙරේරා මහත්මියට අපේ ස්තුතිය පුද කරනවා. ඔබේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආයෙත් දවසක අපි හමු වෙමු. ජයග්‍රහී දවසක් ඔබට. ස්තුතියි.